අන්ට්‍රගටබල් මතකේ අපි YouTube channel එකට ඔබ සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා. ටික කාලයක් වීඩියෝ එකක් දාන්න බැරුණා. ඉතින් ඒ ටික කාලෙින් පස්සේ ඔයගොල්ලන්ට ගොඩාක් වැදගත් වෙන මේ කාලයකට ඔයගොල්ලන්ට බොහොම වැදගත් වෙන වගාවක් පිළිබඳව දැනුවත් කරන්න මං හිතුවා. ඒ තමයි දූරියන් වගාව. සාමාන්‍යයෙන් දූරියන් වාරෙට අපි හැමෝම දූරියන් පැල හිටවන්න උත්සාහ කරනවා. ඒකට අපි දූරියන් කන්න ආසයි බොහොමයක් දෙනවා. ඉතින් මේකේ දූරියන් වගාවේ පසුබිම මොකද්ද? ඒ ඊට පස්සේ දූරියන් වගාවක් අපි පැලයක් කොහොමද අපි නිවසේදීම හදාගන්න ආකාරය? එහෙම හදාගත්ත පැලයකට යොදන්න ඕනි පොහොර නිර්දේශය මොකද්ද? වගාව හර විදිහට නඩත්තු කරන්නේ කොහොමද? කක්පාදු කරන්නේ කොහොමද? සාමාන්‍යයෙන් අවුරුදු 4ක් 5ක් යනකොට අස්වැන්නක් ගන්න නම් අපි නිවැරදිව මේ සියලු දේවල් කරන්න ඕනි. ඉතින් ඒ දේවල් පිළිබඳව අද මම මූලික හැඳින්වීම් සිට සියලු දේ මේ වීඩියෝ එක තුළින් ඔබට මම ගේන්න බලාපොරොත්තු වෙනවා. දූරියන් වගාවේ මුල සිට අග දක්වා සියලුම තොරතුරු මේ වීඩියෝ එකෙන් මම ඔබට පෙන්වා දෙන්න සූදානම්. එහෙනම් අපි වීඩියෝ එකට යමු. දූරියන් කිව්වහම සමහරට නම් කටට කෙලවුණාත් ඇති. ඒ වගේම සමහරක් අයට නම් මේ එච්චර ප්‍රියජනක ආහාරයක් නෙවෙයි. ඒ කොහොම වුණත් බොහොමයක් දෙනාගේ ඉතාම ප්‍රියජනක පළතුරක් ලෙස ආහාරයට ගන්න මේ දූරියන් පිළිබඳව හඳුන්වන්නට හිතුවා. මේ දූරියන් වල උද්භිද විද්‍යාත්මක නම තමයි දුරියෝ සෙබතිනස් කියන්නේ. එතකොට මේ දූරියන් වල නිර්දේශ කිහිපයක් තියෙනවා අපි ලංකාවේ වගා කරන්න. එක් එක් නිර්දේශ අවබෝධ කරගෙන තමන්ට සුදුසු නිර්දේශයක් සහිත පැලයක් ලබා ගත්තොත් අපිට අවශ්‍ය ඵල අපිට ලබා ගන්න පුළුවන්. ඒ හින්දා මම දූරියන් වගාවේ මේ තියෙන නිර්දේශ කිහිපයක් පිළිබඳව ඔබට හැඳින්වීමක් ගන්න හිතුවා. පළමු ප්‍රවේදය තමයි කසුන්. මේක සාමාන්‍යයෙන් අපි කියනවා වරක කියලා. දූරියන් වරක කියලා අපි ගන්නවා. සාමාන්‍යයෙන් වරක කියලා ආකාර දෙකක් තියෙනවා. මේ වරක ලෙස දක්වන ලැබෙන ප්‍රවේදය තමයි කසුන් කියන්නේ. ඒක සාමාන්‍යයෙන් ඇතුලේ ඵලය කහ පාටයි. සාමාන්‍යයෙන් ගෙඩියක් කිලෝ එකමාරක් 1 ග්‍රෑම් 600ක් විතර බරකින් යුක්ත වෙනවා. ඊළඟ ප්‍රභේදය තමයි අඹ තැන්න. සාමාන්‍යයෙන් මේකත් වරකාකාරී දූරියන් ප්‍රභේදයක්. මදුල සාමාන්‍යයෙන් ක්‍රීම් පාටයි. ඒ හින්දා මේකේ පාරිභෝගික රුචිකත්වය ටිකක් ඉහළයි. මොකද සාමාන්‍යයෙන් කහ පාට වඩා ක්‍රීම් පාට වෙනස් හින්දා අඹ තැන්න කියන ප්‍රභේදයට පාරිභෝගික රුචිකත්වය ගොඩක් ඉහළයි. ඊළඟ ප්‍රභේදය තමයි හොරණ ගෝල් කියන්නේ. අනිත් ප්‍රභේදවලට සාමාන්‍ය අපි දක්න ප්‍රභේදට සාපේක්ෂව මෙහි ඵලය ටිකක් විශාලයි. සාමාන්‍යයෙන් ගෙඩියක බර කිලෝ 2.5ක් පමණ වෙනවා. එතකොට මේකේ මාංශල ගතිය වැඩි, ඝනකම් ඒ හින්දා මේ අපිට ආහාරයට ගන්නකොට වැඩි මේ ඵලදාවක් මේකේ ලැබෙනවා. ඒ හින්දා අපි ගොඩක් මිනිස්සු මේක කන්නට කැමති. ඊළඟ ප්‍රභේද තමයි හොරණ ජම්බෝ කියන එක. මේක සාමාන්‍යයෙන් ඵලය ගොඩක් විශාල එකක්. මේ ප්‍රභේදයේ ඵල ගොඩක් විශාලයි. සාමාන්‍යයෙන් කිලෝ 2.5ක් 3ක් අතර පමණ මේ ගෙඩියක බර තියෙනවා. සාමාන්‍ය රවුම් හැඩති ගෙඩියක්. මෙහි පොහු බීජ ගොඩක් කරලා තියෙනවා. ඒ කියන්නේ ඇට දක්නට ලැබෙන්නේ නැහැ. ඇතුලේ මාංශල ප්‍රමාණය තමයි වැඩි. ඒ හින්දා ආහාරයට ගන්නකොට හොරණ ජම්බෝ ප්‍රභේදයක් වගා කරගන්න පුළුවන් නම් අපිට අනාගතේ අපිට ගොඩක් ඵලය මාංශලමේ ප්‍රභාවය වැඩි. එතකොට අපිට ආහාරයට ගන්න වැඩි ප්‍රමාණයක් ගෙඩියේ ඇතුලේ දක්නට ලැබෙනවා. ඊළඟ ප්‍රභේදය තමයි ගන්නරුව ස්වීට් කියන්නේ. මේකේ බර සාමාන්‍යයෙන් ටිකක් වැඩි. ඒකට ඵලයේ ඇතුළේ මදය කහපැහැට උරු තැඹිලි පාටක් ගන්නවා. සාමාන්‍යයෙන් මේ ප්‍රභේදයේ මේ ගෙඩිය පල්ල අපිට මදය ලබා ගන්න පහසුයි. අනිත් ගෙඩි වලට සාමාන්‍ය දුරියන් ගෙඩියක් පල්ල මදය වලට ගන්න ටිකක් අපහසු වෙන. නමුත් මේ ප්‍රභේදයේ ඉතාමත් පහසුයි. මේ ප්‍රභේද වලින් අපිට ගැලපෙන අපිට ඕනි ප්‍රභේදයක් අපි තෝරාගෙන අපි වගා කරද්දී අපිට ලංකාවේ හැමතැනම මේ දුරියන් ප්‍රභේදේ වගා කරලා හොඳ අස්වැන්නක් අපිට ලබා ගන්න බෑ. එතකොට වගා හැකි දේශනගල කීපයක් තියෙනවා. එතනින් කොළඹ, ගම්පහ, කළුතර, රත්නපුර, නුවර, මාතලේ වගේ ප්‍රදේශවල හොඳ අස්වැන්නක් ලබා ගන්න පුළුවන් මේ දුරියන් වගා කරලා. ඒක තමයි මේ දුරියන් වගාවට යෝග්‍ය තත්ත්ව කිහිපයක් තියෙනවා. එතකොට වර්ෂය පුරා වැඩි ආර්ථාවක් තියෙන්න ඕනේ. එතකොට තමයි වැඩි අස්වැන්නක් දෙන්නේ.
එතකොට සෙන්ටිග්‍රේඩ් ටර්න්ස් එක 27 34 වගේ සාමාන්‍ය උෂ්ණත්වය අපේ ලංකාව දක්නම් ලැබෙන උෂ්ණත්වය තියෙනවා. මේ වගේ සාධක කිහිපයක් බලපානවා. එතකොට වර්ෂාපතනය වැඩි වෙන්න ඕනේ. සාමාන්‍යයෙන් වසරකට මාස 9ක්වත් තවම තෙත කාල ගුණයක් පවතිනවා කියන එක වැදගත්. ඒ හිඳ තමයි මම ඉහත සඳහන් කර දිස්ත්‍රික්ක ටිකේ වගා කරන්න සදුසි කියලා අපි දූරියන් යෝජනා කරන්නේ. ඒකට මේ දූරියන් වගා කරද්දී අපිට පස ඕනින් භෝගයක් වගා කරද්දී අපිට පස බිහින් වැදගත් වෙනවා. සාමාන්‍යයෙන් දූරියන් වගාවේදී හොඳින් ජල වහනය වෙන කම්ද්‍රව්‍ය වැඩි ගැඹුරු වැලිලෝම් පසක් තමයි සුදුසු. ඒ කියන්නේ හොඳට පොහොර තියෙන සරලව කිව්වොත් ජලය රැඳෙන්නේ නැති ජලය වහනය වෙන පසක් තමයි අපිට යෝග්‍ය වෙන්නේ. ඉතින් මේ ලෙස සුදුසු පසකුත් තියෙනවා නම් අපි සුදුසු ප්‍රභේදයකුත් අපි හිතාගත්තොත් ඒකට අපිට විවිධ රෝපණ ද්‍රව්‍ය පුළුවන්. එතකොට අපි ගෙදර කන්න ගේන ගෙඩියක බීජ අපි අරගෙන පැල කරලා අපිට පැලයක් හදාගන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට බද්ධ පැලයක් හදාගෙන අපිට මේ වගාව හදාගන්න පුළුවන්. අපි මේ වීඩියෝ එකෙන් බලමු බද්ධ පැලයක් හදාගන්නේ කොහොමද කියන එක මම ඊළඟ වීඩියෝ එකෙන් මගුලන්ට සඳහන් කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට බීජ වලින් හටගන්න සාමාන්‍යයෙන් ගසක් අපිට හිතුවත් ඒක ලොකුයි. සාමාන්‍යයෙන් අපි ගමේ දක්නට ලැබෙනවා ලොකු ගස්වල ගෙඩි හදනේ බීජ වලින් හටගත් ඒවා. එතකොට නමුත් මේක ඵල හටගන්න කාලය යනවා වැඩි. එතකොට ඵල නෙලා ගන්න අමාරුයි. ඒ හින්දා අපි බද්ධ පැලයකට යනවා නම් තමයි වඩාම සුදුසු වෙන්නේ. මොකද බද්ධ පැලෙන් යනකොට එහි අවුරුදු 4කින් 5කින් අස්වැන්න එනවා. සාමාන්‍යයෙන් අපිට ඕනි ප්‍රභේදයේ අස්වැන්න තමයි බද්ධ පැලයක තිබෙන්නේ. එතකොට ඒක තමයි ශාකයේ ප්‍රමාණයෙන් කුඩා හින්දා අඩු භූමි ප්‍රමාණයක අපිට වගා කරන්නට පුළුවන්. එතකොට මේ බද්ද පැලයක් හදාගන්න ආකාරය මම ඊළඟ වීඩියෝ එකෙන් ඕගොල්ලන්ට දක්වන්නට බලාපොරොත්තු වෙනවා. මොකද එතකොට ගෙදෙද්දිම ඕගොල්ලන්ට ගේන ඇටයක් පැල කළා. ඒන පැලේ ඇටෙන් ඊට පස්සේ එන ගහට ඊට පස්සේ ඕගොල්ලන්ට ඕනි අස්සන්න තියෙන ගහකින් අත්තක් ගහලා බද්ද ගල්ලා ඕගොල්ලන්ට ගෙදරින් බද්ද පැලයක් හදාගත්තොත් අපිට වගාවක් ඉදිරියටත් අනාගතේ බිහින් වැදගත් වෙනවා. එතකොට වගාව සඳහා බිම්සක සද්දි සාමාන්‍යයෙන් තෙතමනයට සංවේදී එකක් හින්දා අපි මේ ශාකය පාංශ සංරක්ෂණ ක්‍රම අනුගමනය කරමින් තමයි අපි බිම්සකස ගන්න ඕනේ. සාමාන්‍යයෙන් මීටරේ 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 දිග උස පළල මීටරේ මීටරේ ප්‍රමාණයේ වලක් මේව කළා කපාගෙන සති 4කට පෙමන පෙර පැල හිටවන්න කලින් අපි හදා ගන්න ඕනේ. ඊට පස්සේ මේ කපා ගන්න වලට කොම්පෝස්ට් මත්පිට පස් එකට එක මිශ්‍රණයෙන් යොදන්න ඕනේ. ඒ කියන්නේ කොම්පෝස්ට් තාච්චියක් ගත්තොත් මතු පිට පස් තාච්චියකුත් දාන්න ඕනේ. ඒ ප්‍රමාණයෙන් වල පුරවල මේකේ අපි පැල හිටවන්න ගන්න ඕනේ. සාමාන්‍යයෙන් පස ආම්ලික නම් ඒ කියන්නේ පසේ pH එක අපි පරීක්ෂා කරගන්න පුළුවන් නම් ආම්ලික නම් නැත්නම් පස බැලුවාම නිකන් ඒකේ පස සාරව පසේ නික ආම්ලික ගතියක් වගේ පෙන්වන අපි ඩොලොමයිට් ප්‍රමාණයක් එකතු කරන්න පුළුවන්. ඒක අත්‍යවශ්‍ය කාරණාවක් නෙමෙයි. ඒක පසේ pH එකේ මත සිදුවන දෙයක්. ඊගාවට කූණ්‍යකින් අපි සලකුණු කළ මේ කපාගත්ත වලේ පැලේ අපි හිටවන්න ඕනේ. ඊට පස්සේ මේ අර කපාගත් වල සද්ද ගන්නට පැලේ හිටුවලා හිටවන්න පෙර දින සාමාන්‍ය 3-4කට කලින් මූලික රසායන පොහොර දාන්න ඕනේ. මේ අපි වාණිජ වගාවක් විදිහට අපි වගා කරනවා නම් පැල අතර පරතරය මීටර 10-10 ප්‍රමාණයට තමයි පේලිහා පැල අතර පරතරය අපි තබා ගන්නෙ. පැලවදීදී වගාව නඩත්තු කරනකොට අපි කාබන් ග්‍රව වැඩි ප්‍රමාණයක් වදන්නට ඕනි. පළමු වසර දෙක තුළ 70% පමණ සෙවන දැලකින් පැලවන්න කරන එක වැදගත්ම කාරණයක්. අපි බද්ධ පැල ගිහින් අපි හිටවනවා. නමුත් අපි සෙවන ලබා දෙන්නේ නැහැ. එතකොට මේ පැල මැරෙන්නට පුළුවන්, නියඟයට අහුවෙන්න පුළුවන්. ඒ වගේම තමයි ජල සම්පාදනයත් වැදගත්. මොකද මේකට ඉතාමත් වැදගත් වන දෙයක් තමයි ජලය. ඒ වගේම තමයි ඔයගොල්ලෝ බද්ධ පැලයක් කරන් ගියොත් ග්‍රාහකය ඒ කියන්නේ බද්ධ කරලා තැන ඇහැට දක්නලම එතනින් පල්ලෙහා අතු වෙනවා නම් ඒක අනිවාර්යෙන් ඉවත් කරන්න ඕනේ. නැත්නම් අපිට බලාපොරොත්තු වෙන අපි අරන් යනවා හිතමුකෝ අපි හොරන් ජම්බු කියන ප්‍රභේදය අරන් ගිහිල්ලා අපි අර පල්ලෙහෙන් එන අතුත් වර්ධනය වෙන්න දෙනවා. මොකද ඒ එන අතු සාමාන්‍යයෙන් උඩින් වර්ධන වලට වඩා හොඳට වර්ධනය වෙනවා. මොකද ඒක බොහෝ විට වල් ප්‍රභේදයක් තියෙන හින්දා. නමුත් ඒක වර්ධනය වෙනොත් ඒ ඉන්නේ අපිට ඕනි ප්‍රභේදය අස්වැන්න නෙමෙයි. ඒ හින්දා යටින් එන අංකුර ඉවත් කරලා අපිට ඕනි අංකුර ටිකක් අපි වර්ධනය කරගන්න ඕනේ.
ඉතින් අර මං ඉහතින් සඳහන් කරපු පොහොර නිර්දේශ පොහොර දාන රසායනික පොහොර දාද්දි නිර්දේශය මම මෙතනින් දක්වලා තියෙනවා. මේකෙන් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් පොහොර නිර්දේශය ගැන සිටුවන්න පෙර ඊට සිටුලා වසර 4ක් 5ක් යනකන් සෑම මාස 4කට වරක් අපි යදන්න ඕනි පොහොර, ඊගාට පළ දැරීමෙන් පසු යදන්න ඕනි පොහොර මොනවද කියලා මේකෙන් මම එකින් එක දක්වලා තියෙනවා. යූරියා, TSP, MOP, කීසරයිට් ආදී රසායනික පොහොර ගසකට අවශ්‍ය ග්‍රෑම් ප්‍රමාණය තමයි මම මේකේ දක්වලා තියෙන්නේ. ඊගොල්ලෝ අපි පැලයක් ගහලා බද්ද පැලයක් අපි හිටව ගත්තට පස්සේ ඔහේ වැඩෙන්න දෙන්න හොඳ නැහැ. එහෙම වුණොත් අපිට බද්ද පැලයක් ගහලා හිටෙව්වට අර අපි බලාපොරොත්තු වෙන ලස්සන පැලයක් නැත්තම් කූඩානක් වගේ ලස්සනට හැදුණු පැලයක් අපිට හදාගන්න බෑ. එතකොට අපි එක කප්පාදු කරලා සහ නඩත්තු කරන්න ඕනේ. ඒ හින්දා ගෙවතුව ගාවක නම් සාමාන්‍යයෙන් පැලේ හිටවල ටික කාලයක් යනකොට අර අග්‍රස් තංකුරය අයින් කරාට පස්සේ වටේට අතු වෙන්න පටන් ගන්නවා. ඒකේ අතු තුනක් පැති තුනට එන විදිහට මේක අපි සියලු අනිත් අතු ඉවත් කරගන්න ඕනේ. ඒ තුන හොඳින් වර්ධනය වෙන්න හරින්න ඕනේ. ඒ විදිහට ඊට පස්සේ ඉහළ යනකොට අග්‍රස්තේ නැවත ඉවත් කළා අපිට ඕන විදිහට මේක පැතිරුණු වගාවක් හදා ගන්නට පුළුවන්. අපි වාණිජ විදිහට මේ වගාව කරනවා නම් කියන්නේ අපි අක්කර 1 2 3 මේ වගාව කරනවා නම් සාමාන්‍යයෙන් ගසේ උස මීටර 1.5ක් පමණ වෙන්න තමයි කප්පාදු ආරම්භ කරන්නේ. මුලදී තනිකඳක්සේ පවත්තක් නිසා පොළොවට ආසන්න අතු ඉවත් කළා. තනි කඳක් ලෙස ඉහළට ඇරංගිලා මීටර 1.5 කපනවා. ඊට පස්සේ කපලා අඩි මේ කපලා ඊට පස්සේ තමයි අතු තුනක් වර්ධින්න වෙන්නේ ඇරලා මේ දූරියන් කප්පාදු අපි සිදු කරන්නේ. මේ රූපේ දැක්වෙන මේ කප්පාදු නිසලෙස කරන ආකාරයක් සාමාන්‍යයෙන් උස වැඩිවීමත් සමග මේ වාණිජ වගාවට මීටර 8යි 10ක් උසින් ගසේ නැවත අග්‍රස්තේ ඉවත් කරන කියන්නේ උඩට යන සාමාන්‍යයෙන් මේ අත්ත පීවත් කරනවා. එතකොට ඒක ඉවත් කරාට පස්සේ දෙපැත්තෙන් එන අතු පාර්ශ්ව අතු වලට හන ගැනීම උත්තේජන වෙනවා. එතකොට අපිට මේ ගස ලස්සන පඳුරක් වගේ නැත්තම් ලස්සනට වගාවකට පැතිරුණු ශාකයක් අපිට ලබා ගන්නට පුළුවන්. ඊරසෙන් තමයි දැන් අපි ලොකු ගස් වලත් සාමාන්‍යයෙන් එහෙම එහෙම වෙලා තිනම් අතු හරියට නැත්තම් අපි ඒව කපනවා. හැබැයි කැපුවාම ඕනිම ශාකයක් කප්පාදු කරපුවාම කණ්ඩසන් කියන වැනි දිලිනාශකකින් අපි ආලේප කරන්න ඕනි. නැත්තම් මේකේ දිලිර ආසාදන නැති වෙලා ගහ මැරෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් දූරියන් ශාකයක් වසර 2කට වරක්වත් කප්පාදු කරන්න ඕනි. ඊට පස්සේ පළමු කප්පාදු ගන්න ඕනි අස්වැන්න ලබාගත් පසු සැප්තැම්බර් හා ඔක්තෝබර් මාසවලදී. දෙවෙනි කප්පාදුව පළමු කප්පාදුවෙන් මාස 1 2කට පසුවත් සිදු කරන්නට ඕනි. පළමු කප්පාදුවේදී අපි සිදු කරන්නේ සාමාන්‍ය රෝග පලිපෝ දහන තියෙන අතු, ඊට පස්සේ නිසරු අතු, මැරිච්ච අතු, දියරකිලි වැනි අතු අයින් කළා. අර අනිත් අතු වලට අපි වර්ධනය වෙන්න ඉඩ හදිනවා. ඊට පස්සේ ආලෝක හොඳින් නොවැටෙන ලඟ පිහිටින අතු අපි වෙන විශාල අතු කපනකොට අපි විශේෂයෙන් ආනතව කපන්න ඕනි. ඊට පස්සේ කප්පාදුවක් අවසන් නිර්දේශිත පොහොරදී අපි ශාකය වර්ධනය වෙන්න හරිනවා. මේ පළවෙනි කප්පාදුවෙන් මාස 2කට විතර පස්සේ දෙවෙනි කප්පාදුව අපි සිදු කරනවා. එහෙදි කරන ගස ආසනයෙන් වර්ධනය වීම පවතින රිකිලි සියල්ල ඉවත් කළා. සාමාන්‍යයෙන් ගසේ ප්‍රමාණය විශාලත්වයේ 90 කර වියනක් ලෙස පවත්වා ගන්නට අපි වැඩි කර ගන්නට අපි මේ කරනවා. ඒකෙන් තමන්ට අවශ්‍ය උස පවත්වා ගැනීමටත් අපි මේ දෙවෙනි කප්පාදුවේදී අපි භාවිතා කරනවා. මේ රූපේ දැක්වෙන්නේ කප්පාදු හොඳින් සිදු කරගන්න දූරියන් ශාකයක්. එතකොට වටේට අතු සාමාන්‍යයෙන් රවුමට ඕලාකාරව රවුමට මේක අර එකින් එක එකමතක පිහිටන්නේ නැතුව මේ අතු පිහිටන් විදිහට තමයි අපි කප්පාදු කරගන්න උනේ. මෙහෙම කප්පාදු වල වර්ධනය කරගන්න අපි ශාකයක් අවුරුදු 4-5ක් යනකොට මල් පිපෙන්න පටන් ගන්නවා. සමහර වෙදී අපි කියනවා මල් හැදෙනවා ගෙඩි හැදෙන්නේ නැහැ කියලා. සමහර ලාවට මල හරියට පරාගණය වෙන්න තින්දේ. ඒ හින්දා අපි දූරියන් මල් පරාගණයත් වාණිජ වගාවෙදිත් බෙහෙම් වැදගත් වෙනවා. ඊට පස්සේ මේ ස්ව පරාගණෙන් 10%ක් පමණ තමයි වෙන්නේ. ඒ හින්දා මේ අපි මේක පරපරාගණය කරන්න, ඒ කියන්නේ වෙන මලකින් අරගෙන පරාග මේ මලේ පරාග ගාලා අපි මේක පරාගණය කළා අපිට වැඩි අස්වැන්නක් ලබා ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් තෙත් කලාපයේ ප්‍රධානම මල් හට ගන්න පෙබරවාරි මාසයෙන් පසුව අගෝස්තු වේල කාලය සමග තැන් විට සැප්තැම්බර් උක්ත මාසෙද මල් හට ගන්නවා. ඒ කියන්නේ අපි කියන්නේ අවාරේ හැදුන කියලා අන්නේ වේල කාලයත් එක්ක ඇති වෙන දෙයක්. මේ රූප වලින් දැක්වෙන કૃතිම අතින් පරාගණය වෙන දෙයක් සාමාන්‍යයෙන් රාත්‍රී 7න් පස්සේ වගේ පරාගණය කරනවා තමයි හොඳ. මොකද ඒ වෙලාවට තමයි මේ මල් වල පරාග සක්‍රිය වෙලා තියෙන්නේ.
ඉතින් දින පහක් අතරින් පසු මේ කොළ පැහැට හැරි මහත් වීමත් මගින් පරාගණත්වයේ සාර්ථකත්වය අපිට තහවුරු කරගන්න පුළුවන්. සාමාන්‍ය මේ පරාගණය කළා සුසු සත්වයට පත්වෙන්න මල පරාගණය වෙලා සමන් දින 75ක් 120ක් විතර ගත වෙනවා. කියන්නේ නිසලස පරාගණුනි මලකින් අපිට කන්න පුළුවන් ගෙඩියක් ගන්න දින 75ක් 120ක් විතර යනවා. වාණිජ්‍යෝග වේදී අපි පළ තුනී කිරීම කෙනෙක් කරනවා. ඕනිම වගාවකදී අපි පළ තුනී කිරීම කෙනෙක් කරනවා. සාමාන්‍යයෙන් බද්ධ දුරියන් ශාකයේ ගෙඩි 150 200ක් පමණ තිබීම ප්‍රමාණවත් ඉතිරි ගෙඩි අපි කඩා ඉවත් කරනවා. ඒ කියන්නේ පොකුරක ගෙඩි වැඩි නම් අපි ඒක ඉවත් කරනවා. එතකොට හොඳ විශාල පැහැදිලි පාරිභෝගිකයන්ට හොඳින් අපිට ලබා දෙන්න පුළුවන් ගුණාත්මක ඵලයක් අපිට ලබා ගන්නට පුළුවන්. ඊට පස්සේ දුරියන් අස්සුන් නිලදර එහෙති මං කිව්වා වගේ සාමාන්‍යයෙන් පරාගණය වෙලා මල් හටගෙන දින 75 120ක් අතර කාලෙදි තමයි අපිට අස්සන් වෙලන්න පුළුවන්. එතකොට ඵලයේ පැහැය සාමාන්‍යයෙන් තදකොළ පැහැින්න ලාකා පැහැවීමක් වෙන්න පුළුවන්. නැත්නම් කොළ පැහැෙන් සිට දුඹුරු පැහැවීමක් වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඵලයට තට්ටු කරාම බොල් හඬක් එන්න වෙනවා. මෙන්න වගේ ලක්ෂණෙන් අපිට වාණිජෝගික දුරියන් අස්සනු යන සුසු කාලය කියලා අපි අවබෝධ කරගන්න පුළුවන්. ඉතින් මේ වර්තමානයේ අපි දුරියන් ගොඩක් ආහාරයට ගන්නවා. නමුත් අපේ රටේ සාමාන්‍යයෙන් දුරියන් ගෙඩි අරගෙන ගෙදර ගිහිල්ලා කපලා කනවා මිසක් එහි විවිධ නිෂ්පාදන වලට යොමුලා නැහැ. ඉතින් ඒකට කරන්න පුළුවන් ද වෙන රටවල මදුළු වෙන්ව දක්නට ලැබෙනවා. ඒ වගේ දේවල් වලට අපිට යන්න පුළුවන්. එතකොට අපිට වැඩි මුදලක් ලබා ගන්නට හැකියාව ලැබෙනවා. ඉතින් මම මේ සඳහන් කරේ දුරියන් වගේ මූලික පොහොර නිර්දේශ සහ වගාව කරගෙන ආකාරයේ කප්පාදු කරන ආකාරයේ ඊට අවශ්‍ය තත්ත්ව සහ දුරියන් වගාව පිළිබඳ සාරාංශගතව දුරියන් වගාව පිළිබඳ හොඳින් විස්තරයක් කරා. නමුත් බද්ධ පෙළයක් හදාගන්න ආකාරයේ මම මෙතන විස්තර කරේ නැහැ. ඒක මම ඊළඟ වීඩියෝකින් ඕගලන්ට රැගෙන එන්න. එහෙනම් බොහොම ස්තුතියි.